ලෝකසාමයේ අනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසක් බව ශිරන්ත රාජපක්ෂ මහත්මිය පවසන බව. මේ බව සඳහන් කළේ විශ්ව සාම සම්මේලනයේ ආරාධනයකට අනුව වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන ලෝකසාම සමුළුව 2022 ට එක් වෙමි. කන්තලේ සේරුනුවර ව්‍යාපාරයේ යටතේ ඇති කුඹුරුවක් කර දහසකට වැඩි ප්‍රමාණයක් පැවති අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී තිබෙනවා. ඊයේ සිට ඇදහැලෙන වැස්ස සමග මාවිල්ලාරු දකුණු යුර ඇල මාර්ගයේ පිටාර ගැලීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මොරවැව කනුගහවැව සහ අම්පාර යන ප්‍රදේශවල අඩුවාදාම්ලාබී ගොවිපවුල් තෝරාගෙන ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍ර මගින් ඔවුන්ගේ අස්වනු නොමිලේ නෙලාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කර ඇත්තේ ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අඩුවාදාම්ලාබී ගොවි ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම මෙමගින් අපේක්ෂා කරනු ලබනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ වාහන ආනයනය තාවකාලිකව සීමා කිරීමට රජය කටයුතු කළා. කෙසේ වෙතත් මෙරටට ගෙන්වූ අධිසුඛෝපභෝගී වාහන මෙලෙස දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරන ආකාරය එම මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් මෙලෙස පටිගත කර තිබුණා. කෙසේ වෙතත් අපසිදු කළ සුවබැලීමකදී අනාවරණ වුණේ අදාළ සුඛෝපභෝගී රථවාහන ඇමරිකාවේ සිට මෙරටට ආනයනය කර යළි ඕස්ට්‍රේලියාවට ප්‍රතිපනයනය කිරීම සඳහා මෙරට පිහිටි ආයතනයක් වෙත නීත්‍යානුකූලව රැගෙන යමින් තිබූ ඒවා බවයි.